Hi guys, I'm Dulanga. අද අපි කතා කරන්නේ basic bicep workout එකක් කොහොමද කරන්න කියලා. මොකද ඕනම කොල්ලෙක් gym එකට ගියාම ඉස්සෙල්ලාම බලන්නේ තමන්ගේ chest එක කොහොමද ලොක් කරගන්නේ නැත්නම් arm එක කොහොමද size කරගන්නේ කියලා. මොකද ඔය දෙක තමයි ඉස්සෙල්ලාම කැපිලා පේන්නේ ඇඳුමක් එන්න t-shirt එකක් එන්න කොල්ලෙක් ගියතොට tag ගාලා කැපිලා පේන්නේ arm එක ලොකුවට තියෙදි chest එක හොඳට තියෙදි. ඒතොර මගේ chest workout එක කියනවා මෙතනින් ඔයගලන්ට check කරන්න පුළුවන් කලින් episode එක. මේකෙදි මම අද කියලා දෙන්නේ ඔයගලන්ට exercises තුනක් ගැන. ඒ කියන්නේ basic මේ exercises තුන. ඒ කියන්නේ අපේ පළවෙනි එක තමයි barbell curl එක. දෙවෙනි එක pitch curl එක. තුන්වෙනි එක හැම කර්ල් එක මේකේදී ඒතර මම ඔයාලට ඔයගලන්ට අද කියලා දෙන්නේ මේකේ කොහොමද මොන බායකද යූස් කරන්න ඕනේ මොන grip එකද යූස් කරන්න ඕනේ කොහොමද මේක හරියටම perform කරන්න කියලා. එහෙනම් අපි මේ episode එකේ බලමු ඒ තුන අපි කොහොමද හරියට කරන්නේ කියලා. හරි guys අපි ඉස්සෙල්ලාම බලමු මොන බායකද මේකට යූස් කරන්න ඕනේ කියලා අපි barbell curl කරද්දි නැත්නම් bicep workout එක කරද්දි මේකේදී ඉස්සෙල්ලාම දැනගන්න ඕන දෙයක් තියෙනවා අපේ grip තුනක් තියෙනවා බායකක් අල්ලන පළවෙනි එක තමයි pronated grip supinated grip natural grip එක මේකෙදි අපි ගොඩක් වෙලාවට barbell curl කරද්දී යූස් කරන්නේ supinated grip එක. supinated grip එකේ එතකොට අපි straight bar එක ගත්තොත් ඒ කියන්නේ එක සම්පූර්ණයෙන්ම supinated වෙලා තියෙන්නේ. එතකොට wrist එකේ ඉන්න tension එක වැඩි. එතකොට ඒ tension එක අඩු කරගන්න ඕනේ ඕන කට්ටියට පුළුවන් මේක z bar curl එකට යන්න. z bar curl එකේ වෙනස තියෙන්නේ ඒක පොඩක් natural grip එකත් එක්ක තියෙන්නේ. fully supinated වෙලා නැහැ. මොකද එතකොට wrist tension එක අඩුයි. එතකොට එහෙම තමයි ඔයාට චෙක් කරන්න වෙන්නේ ඔයාට දැන් barbell curl ඔයා කරද්දී ඔයාට තේරෙනවනේ එක්ක රිස්ට් එකට එන ටෙන්ෂන් එක වැඩිද අඩුද කියලා. එතකොට ඔයාට ස්ට්‍රේට් බාර් එකද ඉසි බාර් එකද යන්න ඕනේ කියලා තීරණය කරන්න පුළුවන්. මේකෙදි මම ඔයගලන්ට පැහැදිලි කරලා පෙන්නන්නම් බාර් එක අල්ලද්දී. මේකෙදි ඔයාට පේනවාද අපි දැන් barbell curl එක කරද්දී supinated ඒ කියන්නේ ස්ට්‍රේට් බාර් එක යූස් කරාම fully supinated වෙලා තියෙන්නේ මගේ අත. ඒ කියන්නේ අපි curl කරද්දී. එතකොට මෙතනට රිස්ට් එකේ එන ටෙන්ෂන් එකක් ඒ වගේම චුට්ටක් වැඩි. එතකොට එහෙම වැඩි වෙලා يعني ගොඩක් හටියට perform කරන්න අමාරු නම් ඔයගලන්න පුළුවන් easy bar curl එකට යන්න. easy bar curl එකේ මම අර කලින් කිව්වා වගේ ඔයගලන්ට පේනවා ඇති මේක fully supinated වෙලා නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම උඩ අතර ඇහැරිලා නැහැ. මේක natural grip එකත් එක්ක තියෙන. එතකොට අර wrist එකේ ඉන්න tension එක අඩුයි perform කරද්දී. මේකෙදි එතකොට ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයාට ඕන easy bar curl එකෙන් යන්නද නැත්නම් ස්ට්‍රේට් බාර් කර්ල් එකෙන් යන්නද කියලා. හැබැයි මම ගොඩාක් රෙකමෙන්ඩ් කරන්නේ බිග්ිනර්ස්ලා නම් ඔයගොල්ලෝ හැමතිස්සෙම ස්ට්‍රේට් බාර් එකෙන් යන්න බලන්න. මොකද ඒක ඔයගොල්ලන්ගේ බයිසෙප් එක ඩෙවලොප් වෙන්න ගොඩක් හොඳයි. අපි නම් බලමු පළවෙනි එක්සයිස් එක barbell curl එක perform කරන්නේ කොහොමද කියලා. ඕකේ ගයිස් අපි මේ ඉස්සෙල්ලාම දැනගන්න ඕන තව දෙයක් තියෙනවා. අපි ඕනම එක්සයිස් එකක් කරද්දී මේ එක්සයිස් එක ටාගට් වෙන මසල් එක මොකක්ද කියලා. දැන් මේකදී අපි බයිසෙප් එක ගැන කතා කරන්නේ. එතකොට මේන්ලි බයිසෙප් එකේ හෙඩ් දෙකක් තියෙනවා. ෂෝට් හෙඩ් එකයි ලොง හෙඩ් එකයි. ෂෝට් හෙඩ් එක කියන්නේ ඕගලඟ මේ ඇතුල් පැත්තේ තියෙන හෙඩ් එක. ලොง හෙඩ් එක වෙන්නේ ඔයාලා මේ පැත්තට හැරුණම මේ පීක් එක ගොඩක් ළඟාවව තියෙන්නේ ඒ ලොง හෙඩ් එකේ. ඊට අමතරව තව මසල් එකක් තියෙනවා බ්‍රේකියාරිස් කියලා මෙන්න මෙතන. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. මේ වෙන වෙනම කොහොමද වර්ක්අවුට් කරන්නේ කියලා ඉස්සරහ එපිසෝඩ් එකකින්. එතකොට අද මම ඔයගලන්ට කියලා දෙන්නේ මේ හෙඩ් දෙකම යූස් වෙන විදිහට කොහොමද බයිසෙප් කර්ල් එක කරන්න කියලා. මේකදී එතකොට ඔයා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ බයිසෙප් කියන මං යූස් කරන්නේ ස්ට්‍රේට් බාර් එක. මේකේ අපි grip අල්ලන විදිහත් එක්ක වෙනස් වෙනවා අපේ මොන හෙඩ් එකටද මේක වර්ක්අවුට් එක වෙන්නේ කියලා. එතකොට අද මම කියලා දෙන්නේ ඔයගලන්ට කලින් කිව්වා වගේම මේ හෙඩ් දෙකම යූස් වෙන විදිහට. එතකොට මම ගන්නෙ මගේ ෂෝල්ඩර් විත් එක. ෂෝල්ඩර් විත් එක ඔයාලට බලන්න පුළුවන් හරියටම grip එක සාමාන්‍යයෙන් බායකේ තියෙනවා මෙතන finger point එකක්. ඒ finger point එකෙන් ඔයාට grip එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අඩිපහේ බායකේදී ඔයගලන්ට ඒ ඔයගලන් gym එකේ බායකේ එහෙම පෙන්නලා නැත්නම් මේ වියතක දුර ගන්න. වියතක දුර අරන් ඔයාගේ shoulder width එකට එනවා. අනිත් එක තමයි ඔයා මතක තියාගන්න perform කරද්දී මේකෙදී බායක ගත්තට පස්සේ ඉස්සරහට නැවෙන්නේ නැහැ, පස්සට යන්නේ නැහැ, කෙලින් තියාගන්න. ඔයාට කකුල් දෙක ස්ටාන්ස් එක ගත්තට පස්සේ මේක elbow එකින් විතරයි අපි මේක වර්ක් අවුට් කරන්නේ. ඒ කියන්නේ ඔයාගේ shoulders වලින් කිසිම movement එකක් එන්නේ නැහැ. මේක ඇවිල්ලා single joint workout එකක්. මේකදී ඒතර ඔයා පොඩ්ඩක් ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. බායක අරගෙන උඩට අරගන්න පල්ලේ අරගෙන. මෙතනින් ඔයාට පේන හැටි මගේ elbow එක විතරයි වර්ක් වෙන්නේ. මේකදී ඔයා weight එක load කරලා workout එක කරද්දී උඩට ගද්දි හුස්ම යවන්න. පල්ලෙහාට ගියේදී හුස්ම ගන්න. මේකදී අනිත් එක තමයි ගොඩක් කට්ටිය ගොඩක් ලොකු weight දාලා ඉතලම මේ workout එක කරන්නේ. ඊට පස්සේ ගොඩක් ලොකු weight දාපුවම වෙන්නේ ඔගොල්ලෝ
බායකත් එක්ක වා මූමන්ටම් එකක් වෙනවා. ඒ කියන්නේ වා කොන්දෙන් වා බායක උස්සන්න හදනවා. ඒතකොට හරියටම වර්ක් අවුට් එක වෙන්නේ නැහැ බයිසෙප් එකට. මේකදී ඒතකොට අර මම කිව්වා වගේ වා නීට අප් කරලා ඩවුන් කරද්දී හොඳට කන්ට්‍රෝල් කරලා පල්ලෙහාට ගේන්න. අපි දැන් එක සෙට් එකක් කරලා බලමු කොහොමද මේක හරියටම perform කරන්නේ කියලා. ඒක තමයි වා හැමදෙස්සෙම මම කලින් එපිසෝඩ් වල කිව්වා මේකේ reps 8ක් 10ක් අතර වාට යන්න පුළුවන් set 3 ගානේ. ඒතොර වා ඉස්සෙල්ලාම weight එක select කරද්දී වාට ඒ මුළු rep ප්‍රමාණයට perform කරන්න පුළුවන් weight එකක් ඉස්සෙල්ලාම choose කරගන්න. දැන් බලමු මම shoulder width එක අරගෙන තියෙන්නේ. shoulder width එක ගත්තා stance එක අරගෙන අත් දෙක කෙලින් තියාගත්තා. වාමීම උඩට ගෙනාවට පස්සේ පුළුවන් තරම් හිමීර කන්ට්‍රෝල් කරලා වාගේ කෝ එකත් කන්ට්‍රෝල් කරලා හිමීර පල්ලෙහාට ගෙනියන්න. මේකදී අනිත් එක මතක තියාගන්න ඕන ෆුල් කන්ට්‍රැක්ෂන් එකට දෙන්න එපා. බයිසෙප් වර්කවුට් එක කරද්දී මෙතනදී වෙන්නේ ඔයා ෆුල්ම මෙහෙම දුන්නොත් ඔයා බලන්න මගේ බයිසෙප් එකේ කිසිම ටෙන්ෂන් එකක් නැහැ. හැමතිස්සෙම මතක තියාගන්න ඕවා කන්ට්‍රැක්ෂන් එක මෙන්න මේ ටෙන්ෂන් එක හරියදී නවත්තන්න. එතකොට ඔයාට ෆුල් ටෙන්ෂන් එකක් දාන්න පුළුවන් ඔයාගේ බයිසෙප් එකට. ඒ විදිහට ඔයගොල්ලෝ යූස් කරලා බලන්න ඔයගොල්ලන්ට ග්‍රිප් එක වෙනස් කරද්දී ඔයගොල්ලන්ට තේරෙනවා හෙඩ්ස් වලට කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක මම ඉස්සරහ කියලා දෙන්නම්. මේ ඒතකොට අපේ පළවෙනි එක්සර්සයිස් එක අපි බලමු අපේ දෙවෙනි එක්සර්සයිස් එක පීච් කර්ල් එක කරන්නේ කොහොමද කියලා. ඔකේ ගයිස් අපි එන අපේ දෙවෙනි එක්සර්සයිස් එක බලමු සීටඩ් පීච් කර්ල් එක. මේකෙදී බාබෙල් එකට වඩා මේක වෙනස් වෙන්නේ අපි කිසිම අපේ ඇඟෙන් උදව්වක් එන්නේ නැහැ මේ පීචකල් එකට. මොකද අපි සීටඩ් පීචකල් මැෂින් එකේ අපි අත් දෙක තියාගන්නවා ඉස්සරහින්. එතකොට අපි perform කරද්දී තනිකර බයිසෙප් එකෙන් තමයි movement එක වෙන්නේ. මේකෙදී එතකොට මම perform කරලා පෙන්නනවා ඕගලන්ට. මේකෙදී grip එකේදී කලින් කිව්වා වගේම ඕගොල්ලෝ grip අල්ලන විදිහත් එක්ක මොන head එකටද වදින්නේ කියලා මේක වෙනස් වෙනවා. මේකෙදී අපි වයිඩ් ග්‍රිප් එකක් ඇල්ලුවොත් එහෙම අපේ ෂෝට් හෙඩ් එකට වර්කවුට් එක වෙන්නේ. ක්ලෝස් ග්‍රිප් එකෙන් ඇල්ලුවොත් එහෙම අපේ ලොง හෙඩ් එකට වර්කවුට් එක වෙන්නේ. මේකෙදි මම අර කලින් කිව්වා වගේම ඒතර මම අද ඔයගලන්ට බේසික් කියලා දෙන්නේ කොහොමද මේ හෙඩ් දෙකටම වදින විදිහට වර්කවුට් එක කරන්න කියලා. ඒතකොට ඒකෙදි මම ෂෝල්ඩර් විත් එකට තමයි යන්නේ. නැත්නම් මේ මෙතන ෆින්ගර් පොයින්ට් එක දින ඔයගලන්ට පේනවා. මේකෙදි අනිත් එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම ටවල් එකක් යූස් කරන්න. මොකද ජිම් එකේ අනිත් කටියටත් මේ මැෂින් එක යූස් කරන්න පුළුවන් වෙන්න. මේකදී එතකොට බායකවා ෂෝල්ඩර් විත් එකෙන් අරගෙන ඇඩ්ජස් කරගන්න. ඔය අද්දික මෙතනින් තියාගත්තා. අනිත් එක තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක රෙස්ට් කරන්න එපා පල්ලෙහාට යවද්දී. පල්ලෙහාට ෆුල් රෙස්ට් කරොත් එහෙම ඔයගේ බයිසෙප් එකේ ටෙන්ෂන් එක නැති වෙනවා. ඒකින්ද මෙන්න මේ හරියට විතර ඔයා නවත්තන්න ඕනේ. මේකේ උඩට ගියේදී මෙතනම ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාට එතකොට බයිසෙප් එකේ රෙස්ට් එකක් වෙනවා. අපි ඒක ඕන කරන්නේ හැමදෙස්සෙම මසල් එක ටෙන්ෂන් එකේ තියාගන්න. ටෙන්ෂන් එකේ තියාගෙන නම් අපි මෙන්න මේ රේන්ජ් එකේ තමයි යන්න ඕනේ. මෙතන ඉන්නේ නැත්තෝ උඩට ගෙල්ලා මෙන්න මේ හරියට නවත්තන්න. මේකදී අනිත් එක තමයි ඔයා ඉස්සරහට මෙහෙම නැවිලා යන්න ඕනේ නැහැ. මේක සීට් වෙලා හොඳට ෂෝල්ඩර් එක ඔයා ඉස්සෙල්ලාම ඇඩ්ජස් කරගන්න. ඊට පස්සේ ඔයාට බායක මෙහෙම perform කරන්න පුළුවන්. මේකදී අපි එනම් බලමු කොහොමද මේක perform කරන්න කියලා. මේකදීත් ඔයාට reps 8ක් 10ක් අතර කරන්න පුළුවන් set 3 ගානේ. එතකොට හැම සෙට් එකක් අතරම තප්පර 45ක් විතර රෙස්ට් එක හොලන ගන්න පුළුවන්. මේකේ අනිත් එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ගොඩක් වෙලාවට පීච් කර්ල් එකේ අපි වේට් වලට යනවා නම් ස්පොට එකේ කැමතිස්සෙම තියාගන්න. මොකද අපි ගොඩක් වේට් දාලා අපිට එක පාට් එක ගිහිල්ලා ඒක බායක අප් කරන්න අමාරු හින්දා ඒකින තව එක්කෙනෙක් උදව් ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද වාට වෙන්න පුළුවන් ඉන්ජරිස් නැත්නම් හරියට වාට පොසිෂන් එක හදා ගන්න පුළුවන් ස්පොට කෙනෙක් ඉද්දි ගානට ගිහිල්ලා එතකොට එයාට බායක අරන් දීලා. අපි එනවා බලමු අපි ඊළඟ එක්සර්සයිස් එක අන්තිම එක්සර්සයිස් එක හැම කර්ල් කරන්නේ කොහොමද.
Okay guys, අපි එන අපේ final exercise එක බලමු. Third exercise එක dumbbell hammer curl එක. මේකදී අපි target කරන්නේ brachialis muscle එකයි long head එකයි. මේකදී දෙකම work වෙනවා. මේකදීත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම මේකදීත් single joint workout එකක් වෙන්නේ. ඒතකොට ඔයගේ shoulders වලින් කිසිම help එකක් එන්නේ නැහැ. ඔය elbow එකකින් විතරයි මේක perform කරන්නේ. මේකදී අපි බලමු කොහොමද එනනම් මේක perform කරන්න කියලා. හැමතිස්සෙම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක සිලෙක්ට් කරද්දි weight එක ඔයාට rep ගාන perform කරන්න පුළුවන්. fully reps ගාන perform කරන්න පුළුවන් weight එකක් use කරන්න හැමතිස්සෙම. ඔයා ඊට පස්සේ weight එක අරගෙන මං ගන්න natural grip එක. මොකද ඒතකොට තමයි අපේ brachialis muscle එකට මේක workout එක වෙන්නේ. natural grip එක අරන් ඔයා හොඳට seat වෙලා මේකේ ඒතකොට වෙන මුකුත් වාගේ වැඩ කරන්නේ නැහැ. මෙන්න මේක. මෙතනින් elbow එකකින් විතරයි යන්නේ. අපි එනම් බලමු කොහොමද perform කරන්නේ. ඔය විදිහට ගෙනියද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න මේකේ full contraction එකට යන්න පුළුවන්. මෙතනට වෙනකම්ම උඩට ගෙනියද්දී මෙන්න මේක ගන්නට ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඒ විදිහට ඔයගොල්ලෝ workout එක කරන්න මේකෙත් ඔයගොල්ලන්ට reps 8ක් 10ක් අතර කරන්න පුළුවන් set 3ක් 3කට කරන්න පුළුවන් හැම set එකකින් set එකකටම ඔයාට තප්පර 30ක් 45ක් අතර rest එක ගන්න පුළුවන්. Okay guys, අපි මේ වීඩියෝ එක බැලුවා කොහොමද basic bicep workout එකක් කරන්න කියලා. මේකදී ඒකට අපි exercises 3ක් ගැන කතා කරා. කොහොමද barbell curl එක perform කරන්නේ, fish curl එක කොහොමද perform කරන්නේ, dumbbell hammer curl එක කොහොමද perform කරන්නේ කියලා. ඒකෙදි මොන grips ද use කරන්න ඕන කියලා. මේකදී මම කලින් කිව්වා වගේම අපේ heads දෙකක් තියෙනවා. ඒතකොට short head එක, long head එක, brachialis muscle එක. අපි ඊළඟ episode එකේදී බලමු කොහොමද මේවට අපි වෙන වෙනම workout කරන්න කියලා. ඔගොල්ලෝ මේ වගේ වීඩියෝස් වලට කැමති නම් subscribe කරන්න, ඔයාගේ යාළුවන්ට පෙන්න මේක share කරන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න දෙයක් වෙනවා නම් පල්ලෙන් comment කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ episode එකේදී බලමු කොහොමද මේව වෙන වෙනම workout කරන්න කියලා. එහෙනම් see you.